අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදැසන පුවත් විකාශය සමකින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් මැද සාර්ථකව ක්‍රියාත්මක දියුලපිටිය පළතුරු සහ එළවලු කම්හල ආයුර්වේද ප්‍රතිකාර සමග රෝගීන් 1000ක් නිවෙස් නිරෝධායනයට සුවවිරුවන් රණවිරුවන් අතර මේ අයත් විරුවන් නොවේද कोरोना रोगी इंट निवेस्तुल प्रतिकार किरीमे आयुर्वेद डिपार्टमेंटुवे वेडपिलिवल बस्मनाहिर पलात तुल इता सार्थकव क्रियात्मक बव बस्मनाहिर पलात आयुर्वेद कोमसारिस वैद्य जी एम माला पेरेडा महात्मिय पवसनवा मेवन विट रोगीन दाहक पमुन निवेस्तुल तबा गनमिन आयुर्वेद प्रतिकार लबा दिन बवाय कोमसारिस वरिय पवसन्ने දැනට බස්නාහිර පළාතේ වැඩි වශයෙන්ම සිද්ධ කරන්නේ නිවෙස්වල කළමනාකරණය තමයි. මොකද මෙතෙන්දී රජයත් තීරණයක් හැටියට අරගෙන තියෙනවා. පොසිටිව් වූ පමණින්ම රෝහල් ගත කළ යුතු නැහැ. සුළු රෝග ලක්ෂණ තිබුණා වුණත් ඒ අයට නිවෙස් ආශ්‍රිතව සිටීමෙන් මේ රෝග තත්ත්වය උස්සන්න වීම වළක්වා ගත හැකි සහ අන් අයට බෝ කිරීම වළක්වා ගන්න පුළුවන් කියලා. එතකොට මේ වෙලාවේදී නමුත් මේ පොසිටිව් වෙන එමෙන්න තමයි ආසාදි තත්ත්වයට පත් වෙන පුද්ගලයන් නිවස් තුල රැඳිලා සිටිනකොට තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ අපේ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වෙන එක. ඔවුන් සාමාන්‍ය වත්පිළිවෙත් වලට අමතරව අපේ ආයුර්වේද ප්‍රතිකාර ගන්නවා නම් අපි දන්නවා දැන් තියෙන තත්ත්වයේ හැටියට අපට ICU එකක ඇඳක් ලබා ගන්නවා කියන එක ඉතාම අසීරු කාර්යයක්. එතෙන්ට යා නොදී බේරගන්න අපේ ඖෂධ පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේවන විටත් අපේ ප්‍රතිකාර පද්ධතිය තුළ 10000කට ආසන්න සංඛ්‍යාවක් කිසිදු ගැටලුකාරී තත්ත්වයකින් තොරව අපේ ප්‍රතිකාරය ලැබලා රෝහල් ගත වීමකින් තොරව ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිවෙස් වල තිබූ ඒ ගත කළ පමණින්ම රෝගය සුවපත් කර ගැනීමට. කොවිඩ් සටන ජය ගැනීමේ පෙරමුණේ ඉන්නේ අපේ ආදරණීය වෛද්‍යවරුන්. ඒ සමග කරට කර හෙද හෙදියන් ඉන්නවා. මේ අපූර්ව මිනිසුන් අතරින් කිහිප දෙනෙකුට ජීවිත අහිමි වුණා. ඒ කොවිඩ් රකුසා නිසා. ඇත්තටම ඔවුන් අපේ හදවතේ විරුවන්. අපට විරුවන් අඩු නැති රටක්. මේ කොවිඩ් සටනේදී කිසිදු ඇගයීමට ලක් නොවන පිරිසක් අපේ ජංගම දුරකථනයේ සටහන් වුණා. අපේ රට 30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. අති විශාල රණවිරුවන් පිරිසක් ජීවිත පූජා කළා, ආබාධිත වුණා. ඔවුන් පිළිබඳ අප හද තුල ඇත්තේ සදාතනික ගෞරවයක්. මේ රණවිරුවන් අපේ සුවවිරුවන් හා එක්ව අද එන්නත්කරණයටද උර දී සිටිනවා. විශේෂයෙන් හමුදාව මූලිකත්වයේගත් එන්නත්කරණ ස්ථාන ඉතා සාර්ථක බව සැමගේ පිළිගැනීමයි. සුවවිරුවන්ට සහ රණවිරුවන්ට අපේ හදවත් තුල ඇත්තේ සදාතනික उदे पांदरीन अवधि वेला मेय पार दिगे यान्ने लक्ष गानक वैटुपकत नेवे पंदाहे कुल पहाखो हयक तमाय उन्गे उपरिम मासिक वैटुप कोविड वासांगते हमुए अत्यावश्य सेवा पवा अतहर दमागे सेवकीन समहर आयतन वले इन्नो कोविड रोगींट प्रतिकार करन IDH20 रोहल असलिन्वत यान्ने नेति पुद्गलीन इन्नो ඒ තුදෙන්ම මහපාරටෙන මේ හිතහය ගැහනුන් සහ මිනිසුන් නොවන්නට අපේ පාරවල් කැලි කසල වලින් පිරියාවේ නිවස ඉදිරිපිට කසල ගොඩ ගැසෙවි කොරෝනා කතරම් භයානක වද ඔවුන් තම රාජකාරිය දේව කාර්යයක්සේ සලකා ඉටු කරනු ජංගම දුරකතනේ සටහන් වුණා පෞද්ගලික කම්පැනියක සේවිකාවක් වූ මේ සෑම අයකුම මවක් හෝ බිරිඳක් මේ සියලු දිනාටම දරු පවුලක් ඉන්නවා රැකියාවට ආවොත් තමයි මෙයට වැටුප් ලැබෙන්නේ ඒ නිසා කොරෝනා ඩෙල්ටා නෙමෙයි ඇල්ෆා බීටා ගැමා ඔක්කොම එකට හැදුනත් රැකියාවට එන්නම වෙනවා අපි හැමෝම ඉවත දාන කැලි කසල එකතු කරන මේ අයටත් හීන තියෙනවා දරුවෝ ස්මහත් කරන එක ගයක් දොරක් හදා ගන්න එක ඒ අතර ප්‍රධානයි
නිවසා කිදි කරනවා වැනි සිහින මේ සොච්චම් පඩියත් එක්ක කවදා ඉටු වේවිද කියන්න කාටවත් බෑ මරණයට හා සමානව කොවිඩ් වලටත් මේ හැමෝම බයයි එහෙමයි කියලා රැකියාවට එන්නේ නැතුව ඉන්න බෑ එහෙම වුණොත් මහමග සිඟමන් යදින්න වෙනවා කොරෝනා තිබ්බත් ඉතින් මත් මේක තමයි කරන්නේ ඉතින් වෙන රස්සාවක් කරන්න දෙයක් නැහැ නින්දා කරන්නත් බෑ ළමයි හදා ගන්න බෑනේ බබාලා 6 දෙනෙක් ඉන්නවා ඉස්කෝලේ යවන්නත් ඕනේ මාත්‍යත් එකයි පේන්නේ එකයි තේන්නේ බබාලා කන්න දෙන්නේ ඉතින් කියා කරිකවා ගන්න රූට් එකේ හම්බෙන්නේ නැයි ඉතින් දැන් කොරෝනා හින්දා කියාකත් හම්බෙන්නේ මොනතරම් ප්‍රශ්න ගැටලු තිබුණත් සිහින බලාපොරොත්තු හිත ඇතුලේ රැඳුණත් මේ අහිංසක මිනිසුන් කැලි කසල එකතු කරනවා කොවිඩ් මාරයා ඕනම වෙලාවක තමන්ව බදා ගනිවි කියලා දැන දැනත් ඔවුන් තම රාජකාරිය අකුරට ඉටු කරනවා ඒ නිසායි අපේ නගර ගඳ ගහන්නේ නැත්තේ සමහර දැන උගත් මිනිසුන් යුතුයකම් ඉටු කළ යුතු සමහර බලධාරීන් කොවිඩ් ඉස්සරහට දාලා වගකීම් පැහැර හරින අවස්ථා එමට වාර්තා වෙනවා කොවිඩ් හමුවේ තම වගකීම් අමතක කරන යුතුයකම් මග හරින සමහරුන් අතරේ මේ අය සැබෑවටම තවත් විරුවන් පිරිසක් නොවන්නේ දැයි අසන්නට අපට සිතෙනවා වර්තමාන එනත්කරණයේ හුදු ප්‍රදර්ශනාත්මක තත්වයකට ඇදදමා ඇතැයි වෘත්ති සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳුම්ගරු රවි කුමුදේශ් මහතා පවසනවා රටේ ව්‍යාප්ත වන්නේ වසංගත වෛරසයක්ද නැතහොත් සැනකෙළියක්දයි ඔහු ප්‍රශ්න කරනවා එන්නත ගහගන්න මිනිස්සු එන්න ඕනේ සතුටු වෙනට එන්නත ගහගන්න මිනිස්සු එන්න ඕනේ බතර මුල්ලේ තියෙන උද්‍යානයට ඇවිල්ලා ප්‍රදර්ශනාත්මකව එන්නත ගහගන්න ඒක වසංගතයක්ද සැනකෙළියක්ද එද අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම ඉෂ්ට කරන්න. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එන්නත් ගහන්න යනකොට දිනපතා රූපවාහිනී මාධ්‍යවල පෙන්නනවා වැටවල් වලින් පන්නගෙන ඇවිල්ලා ඉන්ජෙක්ෂන් ගහනවා. කොරාට අම්මලා තාත්තලාට එන්නත් ගහනවා. දොස්තර මහතුරුන්ගේ කැන්ටින් වල එන්නත් ගහනවා. Tamanට අමාරුවක් තියෙනවා නම් රැපිඩ් එකක් කරන්, PCR එකක් කරන්න අවස්ථාව දීලත් නැහැ. ෆාමසි එකට ගිහලා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් ගන්න පුළුවන්ද? බෑ. දුපියල් 2000 කට PCR එක කරන්න බෑනේ. තව 4500ක් ණයට ගන්න ඕනේ PCR එක කරන්න. රැපිඩ් එකක් කරන්න දුපියල් 2000ක් ඕන. අර 2000 අරගෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරාන් පස්සේ දවස් 10ටම කන්න බොන්න සත පහක්වත් නැහැ. වෛද්‍යවරයෙක් නිරෝධායනය වුණත්, නර්ස් කෙනෙක් නිරෝධායනය වුණත්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කෙනෙක් නිරෝධායනය වුණත් අර බඩු මල්ල දෙන්නේ නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂිත කරන්න ඕනේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා. ලංකාවෙත් ඉතින් කියනවා ඕක. හැබැයි කරන්නේ N95 මාස්ක් එකක් අද කිසිම මේ රටේ වෛද්‍යවරයෙකුට නර්ස් කෙනෙකුට කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කෙනෙකුට දෙන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිතුමා අපිට සාකච්ඡාවක් දුන්නට ඒකට අපි ස්තුතියි කිව්වට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිතුමාවත් ජනාධිපතිතුමාවත් අපි කියපු විදිහට මේ රටේ සෞඛ්‍ය විශේෂඥයෝ කියපු විදිහට ලෙඩ්ඩු ටික වෙන් කරලා අරගෙන මේ ප්‍රශ්නෙන් රට බේරගන්න කටයුතු කරනවා කියලා අපි දකින්නේ නැහැ. මේ 10000 බඩු මල්ල මේ දක්වා කිසිදු ආදායම් ભેදයකින් තොරව සියලුම දෙනාට ලබා දුන්නා. මේ තුල නිරෝධායන ක්‍රියාවලිය යහපත් ආකාරයෙන් කරනවා කියන එකයි අපේ අදහස. මේ බඩු මල්ල නොදීම තුල මේ නිරෝධායන වෙන පුජ්‍යලයන් බාහිරට පැමිණීම තුල මේ නිරෝධායන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම කඩාකප්පල් වෙනවා කියන කාරණෙත් මෙහිදී මතක් කරන්නට ඕනේ. රජය ලබා දෙන රුපියල් 2000 දීමනාව SB දිසානායක මන්ත්‍රීවරයාටද වහා ලබා දෙන්නේ සිංහල රාවේ සංවිධානයේ නායක පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ඉල්ලා සිටිනවා. තමා ලක්ෂ 300ක් ණය වී ඇති එයින් කොවිඩ් අරමුදලට සිය වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බව පසුකේදා SP දිසානායක මහතා පැවසුවා. ඊට ප්‍රතිචාර දක්වමුනුයි පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් මේ බව සඳහන් කළේ. එතුමා දැන් අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ ඉඳලා කෝටි ලක්ෂ 300ක් ණයට ගන්න හේතුව මොකද්ද? කොරෝනා වෙනුවෙන් ඒ ලක්ෂ 300 දීලාද නැහැ එතුමා ණය වෙලා තියෙන්නේ. කවුරු හරි ණයක් ගන්න ගියාම ඒ ණය ගන්නකොට ඒ මනුස්සයාට දෙන්නේ පඩියෙන් 4-3ක් තමයි ණය ගන්න පුළුවන්. දේශපාලකයන්ට වෙනම වරප්‍රසාදයක් තියෙනවද නැහැ? රුපියල් 5000ක දීමනාව ඉස්සර දුන්නනේ. දැන් ජනතාව රුපියල් 5000න් 3000ක් රජයට දීලා තියෙනවා. මිනිසුන්ට හැම වෙලේ රුපියල් 2000යි. ඉතින් ඒ නිසා ඒ 2000 මේ SP මාත්‍යා වගේ අයටත් දෙන්න මොකද එතුමාලට ජීවත් වෙන ක්‍රමවේදයක් නැද්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථිකයේ ගොඩනැගීමට නම් මෙරට ඇති සියලුම ලීසින් ආයතන විගණනයකට ලක් කර නියාමනය කළ යුතු බව ලීසින් හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
අපි කරුණා කළා කියන්නේ මහ බැංකුවට මේ වෙලාවේ මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඕන නම් මුදල් නැමැතිවරයාත් මහ බැංකුවත් එකතු වෙලා ඉතාම ඉක්මනින් මේ තියෙන ලීසින් ආයතන කඩිනමින් විගණනයකට ලක් කරන්න ඕන විගණනයකට ලක් කළා මේ ආයතන සියල්ලම නියාමනයක් කරන්න ඕන අපි කියන්නේ මේ මිනිස්සුන්ගේ අතනෝමතික විදිහට මේ දඩපොලි අය කරන්න එපා කියලා දඩපොලි අය කරන්න නැතුව මේ තියෙන ලීසින් වාරිකය ආපස්සට දාන්න දැන් අපි දැක්කා පියල් නිශාන්ත කියන අපේ රාජ්‍ය අමාත්‍යතුමා කියනවා කොරෝනා සඳහා යමක් දෙන්න බෑලු මේ ණය කැපිල යන නිසා අපිට කියන්න කරුණා කළා අනේ මේ රාජ්‍ය අමාත්‍යතුමා මොකද්ද මේ ආයතනය ඔබතුමා ගත්ත ණය ගත්ත මං කියන්නේ මුළු පඩියම ඒකට යන ඔබතුමා කන්නේ බොන්නේ කොහොමද එතකොට මේක හරි විහිළුවා ලංකාවේ රක්ෂණ ආයතන 28ක් තියෙනවා එතකොට බ්‍රෝකර් ආයතන තියෙනවා 68ක් අනේ අපොච්චියෝ මේ දවස්වල අති මහත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතය ආණ්ඩුවෙන් කියලා තියෙනවා ඔයගොල්ලෝ ගෙදරට වෙලා ඉන්න කොරෝනා හැදුනා නම් කියලා එතකොට කොරෝනා වලට එතකොට අපි දාලා තියෙන රක්ෂණ නියෝජිතයෝ අපිට රක්ෂණ වන්දි මුදල ගන්න ගියාම අහනවා කෝගොල්ලන්ගේ වෛද්‍ය වාර්තා කියලා එතකොට වෛද්‍ය වාර්තා කොහෙද ගෙදර ගෙදර ස්පීතාලයක්ද නැ මුළු සමහරු කියන්නේ රට සම්පූර්ණයෙන්ම වහමු කියලා. තවත් සමහරු කියන්නේ එහෙම වහලා රට දුවන්න බෑ කියලා. මේ අන්ත දෙකම වෙනුවට ආරක්ෂාවත් එක්ක ව්‍යාපාරයක් කරන්න සමත් සමහරු ඉන්නවා. මේ කතාව අපට වාර්තා වන්නේ දිවුල පිටියේ. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ පුද්ගලිකාංශයේ රැකිය අහිමි වීමේ බරපතල තර්ජනයක් මතුව තිබෙනවා. ක්ෂේත්‍ර රැසක් බිඳ වැටීමට ලක් වෙති මොහොතක දේශීය කර්මාන්ත ඉහළ නැංවීමට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති එළවලු සහ පළතුරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සියලු නිරෝධායන නීති අනුගමනය කරමින් ඉතා සාර්ථකව පවත්වාගෙන යන අයුරු දක්නට ලැබුණා. මෙම කර්මාන්ත ශාලාව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට තේ පවතින්නේ පළතුරු බීම ජෑම් කෝඩියල් සහ සෝස් වර්ග මෙම කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කරනු ලබනවා මෙමකින් ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා හිමිව තිබීම විශේෂත්වයක් මෙහි දෛනිකව ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනය සිදු කරන බවයි වාර්තා වන්නේ මෙම ආයතනයේ පළතුරු වලින් සහ එළවලු වලින් අගය එකතු කළ නිෂ්පාදන සැකසීම තමයි සිදු වෙන්නේ ඒ අතරින් මිශ්‍ර පළතුරු බීම අන්නාසි බීම ජෑම් සෝස් වර්ග සහ විජලනය කරන ලද පළතුරු විජලනය කරන ලද එළවලු වර්ග අපි මෙහිදී සකසන ඉතාම සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් යටතේ සහ සනීප ආරක්ෂිත තත්ත්වයන් යටතේ තමයි අපි මේ සියලුම නිෂ්පාදනය කරන්නේ මෙම කර්මාන්ත ශාලාව තුලින් සිය රැකියා සුරක්ෂිත විය යුතු බවයි සේවිකාවක අප සමග පැවසුවේ රටේ ගොඩාක් කර්මාන්ත ශාලා වහලා තියෙනවා අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය අනුව අපේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනවා ඒකෙන් අපිට හොඳ ආදායම ලැබෙනවා ඇත්ත වශයෙන්ම පවතින තත්ත්වය අනුව මේක අපිට ලොකු පිටුවහලක් වෙනවා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පූර්ණ අධීක්ෂණ යටතේ මෙම කටයුතු සිදු කරන බවයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නයනානන්ද නිල්වල මහතා පවසන්නේ මේ කර්මාන්ත ශාලාවෙන් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අගේ දාමේ වැඩි කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරලා පාරිභෝගිකයාට ගුණාත්මක නිෂ්පාදන ලබා දෙන්නත් ඒ වගේම නිෂ්පාදකයා වන ගොවියට සාධාරණ මිලක් ලබා දීම තුළින් වර්ෂයේ පුළුවන් හොඳ ආදායමක් ඔහුට ලබා දීමේ කටයුතු කරන්න සහ මේ ප්‍රදේශයේ සිටින ජනතාවගේ රැකියා විරහිතභාවය අඩු කරලා රැකියා අවස්ථා වැඩි කරන්න අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම කරනවා රජරට ප්‍රදේශයේ පුරා මහා කන්නේ සඳහා අවශ්‍ය කාබනික පොහොර ඉතා සාර්ථකව නිෂ්පාදනය වන බව වාර්තා වනවා මොරගහ කන්ද කලාපයේ ටොන් දසදහසක කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියකට ප්‍රදේශයේ ගොවි මහතෙකුට සිය දායකත්වය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ හරිත රටක් යන සංකල්පය පෙරදරි කර ගනිමින් කාබනික වගාවන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. මොරගහ කන්ද කලාපයේ කාබනික පොහොර ටොන් දසදහසක් නිපද වීමේ ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේද ඊට සමගාමීවයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධීක්ෂණයෙන් කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ දායකත්වයේ යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ. බකමූණ, ගල්මුල්ල, ගොවි සංවිධාන 33ක සහයෝගීතාවයෙන් පොහොර ටොන් 4500ක් නිෂ්පාදනය කිරීම මෙවන විට ආරම්භ වී තිබෙනවා. එහිදී පොහොර නිෂ්පාදනයේ සම්බන්ධයෙන් සංවිධානය කළ වැඩමුළුවට සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පළ කළේ මෙවන් අදහසක්. ඒ ගොවි මහත්තුත් එක්ක කතා කරපුවාම අපි තාම කැමැත්තෙන් තමයි මේ සඳහා සම්බන්ධ වෙන්නේ. මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා තමන්ට අවශ්‍ය පොහොර ටික තමන්ම හදා ගන්න. අස විසෙන් තොරව මේ රටේ වගාව දියුණු කිරීමට තමයි නැත්නම් වගාවේ අසන ලබා ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේ කාබනික වගාව. පොළොන්නරුවේ ගබඩාවල සංගවා තිබූ වී කිලෝ ලක්ෂ 4ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය සමත් වුණා.
මේ වීකිලෝ ලක්ෂ 4ම පාරිභෝගික සේවා අධිකාරියේ කිසිදු ලියාපදිංචියක් නැති පුත්කලින් විසින් රැස් කර තිබූ බවයි වාර්තා වන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචින වූ වීමෝල් නැති තොග රැස් කරන්නන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ මැදිහත්වීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකායද මෙයට දායක වුණා. වැලිකන්ද සිංහපුර සෙවනපිටිය අරණගංවිල ඇල්ලේවිල ඇතුළු ප්‍රදේශ රැසක මෙම මෙහෙයුම ක්‍රියාත්මක වුණා. වී කිලෝ ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩා 10ක් මෙහිදී සොයාගෙන තිබෙනවා. ගබඩා පහක හිමිකරුවන්ට නඩු පවරා තවත් තුනක් මුද්‍රා තැබීමට එහිදී පියවර ගත්තා. අනෙක් ගබඩා දෙකේ වීතොග රජයේ වී ගබඩා සඳහා අලෙවි කිරීමට ඔවුන් එකඟ වී තිබෙනවා. වී මෝල් හිමියන් නොවන වී ගබඩා කරන පුද්ගලයන් සොයා වැටලීම් සිදු කරනු ලැබුවා. ස්ථාන 10ක් සම්බන්ධයෙන් අපි පරීක්ෂා කරා. ගරු මහින්දානන්ද මහත්මයා බන්දුලට මහත්මයා විසින් යෝජනා කරන ලද වැඩපිළිවෙළට අනුව වීතොග රැස් කරන ලද මෝල් හිමියන් නොවන අයගේ වීතක පාරිභෝගික අධිකාරියන් නිලධාරීන් සමග වීඑලේ මණ්ඩල නිලධාරීන් සහභාගී වෙලා ඒවා වීඑලේ මණ්ඩලයට ලබා දීමට කැමති අයගෙන් වීඑලේ මණ්ඩලයට රුපියල් 50ක මුදලට ලබා ගැනීමටත් එහෙම නොවන අයට නීත්‍ය අනුකූල කටයුතු කිරීමට කටයුතු කරා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමිමු මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.